තරගකරුවන් 125 දෙනෙකු අතරින් සුපිරි තරගකරුවන් 20 දෙනෙකු අවසන් පූර්ව වටයට තෝරාගෙන අවසන්. Semi-final 1. දෝහකට සිට ගෙන එන ප්‍රථම රියලිටිය අත්දැකීම වොයිස් අන්ලිමිටඩ් වැඩසටහනේ අවසන් පූර්වවටය ආරම්භ කරන්න තමයි මේ සූදානම. තරගකරුවන් 20 දෙනා අද සිට 5 දෙනා බැගින් සති 4ක් පුරාවටම මේ වේදිකාවේ ගීත ගායනා කරන්න සූදානමින් ඉන්නවා. ඉතින් අද දවසේ මුල්ම දවසේ තරගකරුවන් 5 දෙනෙකු මේ වේදිකාවේ ගීත ගායනා කරන්න සූදානමින් ඉන්නවා වගේම ඊට ප්‍රථමයෙන් මම කැමති අද දවසෙත් අපේ විනිසුරු මඩුල්ල හඳුන්වා දෙන්න. හැමදාමත් වගේ අපිට ශක්තියක් වෙච්ච කීර්ති පෙස්කුවල් මහත්මයා අද දවසෙත් ලංකාවේ ඉඳලා Zoom තාක්ෂණය ඔස්සේ අපිත් සමග එකතු වෙලා ඉන්නවා. එතුමාව මේ මොහොතේදී ආදරෙන් ගෞරවයෙන් පිළිගන්නවා Voice Unlimited වේදිකාවට. අයිබුවන්. Voice Unlimited සිතුල QFM නාලිකාව විසින් මේ දෝහා නගරයේ සිටින දෝහා රටේ සිටින අපේ ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ඉදිරිපත් කරන මේ තමන්ගේ ගායන හැකියාවන් කුසලතාවයන් ඉදිරිදක්වන මේ වැඩසටහන තරඟය දැන් ඉතාමත් හොඳ තැනකට ඇවිල්ලා තියෙනවා. දැන් සෙමි ෆයිනල්ස් වලට ඇවිල්ලා තියෙනවා. ඉතින් තරඟකරුවන් 125 දෙනෙකුගේ තේරලා වටෙන් වට දැන් මේ වෙන විට තරඟකරුවන් 10 දෙනෙක් බවට පත් වෙලා තියෙනවා. මේ තරඟකරුවන් 10 දෙනාම බැලුවම ඉතාමත් එක්කෙනෙකුට එක්කෙනෙක් නොදෙවිනි දක්ෂතාවයන් තියෙන තරගකරුවන් තරගකාරියන් 10 දෙනෙක් තමයි දැන් ඉන්නේ. ඉතින් ඒ කොහොමද ඒ හැකියාව කියන එක මේ වැඩසටහන බලනකොට ඔබ හැමෝටම තේරෙන්නේ. ඒ වගේම තව දෙයක් කියන්නට ඕනේ. දැන් මේ වැඩසටහන නරඹපු අපේ දෝහා රටේ ඉන්න අපේ ශ්‍රී ලාංකිකයන් ජාතීන් ඒ වගේම ශ්‍රී ලංකාවේ ඉන්න අපේ ශ්‍රී ලාංකිකයන් මේ සීලොම් දෙනාම පුදුමයට පත්වෙන වැඩසටහනක ප්‍රවණතාවයක් නැත්නම් වැඩසටහනේ ගුණාත්මක බව වැඩි වෙන වැඩි කරපු වැඩසටහන් මාලාවක් මෙතෙන් සිට ඔබට නරඹන්නට හැකියාව ලැබෙනවා. මේ හඬ මේ ගායක ගායිකාවන්ගේ හඬවල් වල තියෙන නියම ස්වරූපයේ නියම ගුණාංග එළියට එන ශබ්ද විකාශන එහෙම නැත්නම් සවුන්ඩ් සිස්ටම් එකක් පාවිච්චි කරනවා. ඒ වගේම සංගීත කණ්ඩායමේ සියලුම සංගීතය හරි නියම රහ දැනෙන නියම රසයේ උද්දීපන වෙන වැඩසටහනක් සංගීත කණ්ඩායමෙන් ඔබට අසන්නට ලැබෙනවා. ඒ තරම් හොඳ සවුන්ඩ් සිස්ටම් එකක් මම හිතන්නේ වෘත්තීය මට්ටමේ ශබ්ද පරිපාලකවරුන් මේ වැඩසටහන දැන් සහභාගී වෙලා ඉන්නවා. ඒ වගේම විදුලි ආලෝකයත් ඔබට වෙනදට වඩා ඉතාම වෘත්තීය මට්ටමේ ලංකාවේ වැඩසටහනක්ද කියලා හිතන තරමටම මේ දෝහා රටේ ඉන්න අපේ සංවිධායකවරුන් මේ වැඩසටහන ඉතාමත් හොඳට කරගෙන යන එක ගැන ඉතාමත් සතුටුපත් වෙනවා. මම මේ ශ්‍රී ලංකාවේ ඉඳගෙන මේ වැඩසටහන දිහා නරඹනකොට ඇත්තටම කියන්නට ඕනේ මේ අවස්ථාවේ සිතුල ගුවන් විදුලිය නැත්නම් QFM නාලිකාව කරගෙන යන අපේ හිතවත් ගයන් මේ වැඩසටහනට පුදුමා විදිහේ මහන්සියක් කැපවීමක් වෙලා පුදුමං උපරිම ලෙස මේ වැඩසටහන නිර්මාණය කිරීම ඇත්තටම ඉතාමත් අගය කරන්නට ඕනේ. ඉතින් මේ වැඩසටහනට සහයෝගය ලබා දෙන සමාධිතත් මම මේ අවස්ථාවේදී මගේ ගෞරවයේ පුද කරන සිටිනවා. ඔබ දෙපළගේ ශක්තිය තමයි මේ වැඩසටහන පුරාම විහිදලා සිටින්නේ. ඉතින් ගව් ගානක් ශ්‍රී ලංකාව සිට හැතපු දහස් ගානක් ඈත ඉඳගෙන මේ වගේ කාර්තව්‍යයකට අතගහපු සිතුල ගුවන්විදුලි නාලිකාවට QFM නාලිකාවට මම හිතනවා තවත් මෙවැනි වැඩසටහන් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි මේ වැඩසටහන තුලින් මේ තරඟයට සහභාගී වුණු සහ දැනට තරඟය තුල ඉන්න සියලුම දෙනාට මම සුබ ප්‍රාර්ථනා කරනවා. මේ සංගීත ජීවිතය තුල ඔබගේ සංගීත කටයුතු ඉදිරියට තව තවත් ශක්තිමත් වෙන්න ඉදිරියටම යන්න හැකියාව ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ශ්‍රී ලංකාව තුළ ඔබට මොනවා හරි දෙයක් සංගීතය තුළ ගමනක් යන්න අවශ්‍ය කරන දෙයක් සහයෝගයක් අවශ්‍ය නම් කීර්ති පැස්කෝල් ඉන්නවා ඔබට සහයෝගය ලබා දෙන්න ඕනම වෙලාවකට ගයන් හරහා මාව අමතන්න ඔබට ඒ සහයෝගය මම ලබා දෙන්නට සූදානමින් ඉන්නවා. ඉතින් හැමෝටම මම මේ දැන් සෙමි ෆයිනල්ස් අද දවසේ අපි 5 දෙනෙකුගේ ගීතවලට සමන් දෙනවා. මම මේ ගීත කලින් හොඳට අහලා තමයි මම අද දවසේ මගේ මේ අදහස් දක්වන්නේ ඔබ වෙනුවෙන්. මම හිතනවා හොඳ වැඩසටහනක් අද දවසේ හැමෝටම නරඹන්නට හැකියාව ලැබේවි කියලා. ඉතින් හැමෝටම මම සුබ ප්‍රාර්ථනා කරනවා. අපි ආයෙත් දවසක මුණ ගැහෙමු. දැන් එහෙමනම් අපි මේ වැඩසටහනේ ගීත ටික නරඹමු. ඉතාමත් හොඳ වැඩසටහනක් ඔබට දකින්නට අවස්ථාව ලැබේවි. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ඔබතුමාට. ඒ වගේම අපිත් බොහොම ස්තුතිවන්ත වෙනවා ඔබතුමාගේ වටිනා කාලය මිඩංගු කරලා අපිත් සමග මේ වෙනතක් අපිත් සමග සිටියාට. ඒ වගේම හැමදාමත් අපි සමග ඩුබායි රාජ්‍යයේ සිට එකතු වෙන ලක්මිනි උඩවත්ත මහත්මියත් අද දවසෙත් සූම් තාක්ෂණයේ ඔස්සේ එකතු වෙලා ඉන්නවා. ඉතින් එතුමියවත් මේ මොහොතේදී ආදරෙන් ගෞරවයෙන් පිළිගන්නවා වොයිස් අන්ලිමිටඩ් වැඩසටහනට. ආයුබෝවන්, සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපි දැන් තරඟයේ අවසාන භාගයට ඇවිල්ලා ඉන්නේ. තරඟකරුවන් 125 දෙනෙකුගෙන් සමන්විත වුණු මෙම තරඟය දැන් අවසාන 20 දෙනාගේ තැනට පත් වෙලා තියෙනවා. ඉතින් අවසාන 20 දෙනා කියන්නේ අති දක්ෂයින් 20 දෙනෙක්. ඉතින් ඒ 20 දෙනාත් සමගම සෙමි ෆයිනල්ස් වටය ආරම්භ කරන්නයි දැන් අපි සූදානම් වෙලා ඉන්නේ. ඉතින් ඇත්තටම ලේසි පහසු කාර්යයක් නෙමෙයි අපි මේ වගේ රටක මේ පටන් ගත්තා වූ කාර්තව්‍ය දැන් මේ කරගෙන යන කාර්තව්‍ය ලේසි පහසු නෑ. නමුත් අපි මේ හැම බාධකයක් මැදින්ම දැන් මේ තරඟයේ අවසාන භාගයට පැමිණෙමින් පවතිනවා. ඉතින් හරිම සතුටුයි. ඇත්තටම මේ තරඟයට මෙච්චර මහන්සිණු ගයන් ඇතුළු සියලුම දෙනාටත්, බෑන්ඩ් එකේ සියලුම දෙනාටත්, අනිකුත් මම නම් කියු නොකියු හැම කෙනෙකුටම බොහොම ස්තුතිවන්ත වෙනවා මේ වගේ බාර දූර කාර්යයක් අතිසාර්ථකව කරගෙන යන අයුරු දැක්කහම. ඉතින් මම හිතනවා අද අපිට ලස්සන තරඟයක්, හොඳ තියුණු තරඟයක් බලන්න පුළුවන් වේවි කියලා. ඉතින් මම වැඩිදුර කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඕගලන්ට ඉඩ දෙනවා තරඟය ආරම්භ කරන්න. මේ මොහොතේ සිට ජනක සමරගුරරත්න මහත්මයාත් අපිත් සමග එකතු වෙන්නේ සූම් තාක්ෂණයේ ඔස්සේ. ඉතින් එතුමත් මේ මොහොතේදී අපිත් සමග එකතු වෙලා ඉන්නවා. ඉතින් ඔබතුමාවත් මේ මොහොතේදී ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා වොයිස් අන්ලිමිටඩ් වැඩසටහනට. ඒ වගේම තවත් විශේෂ කාරණාවක් ඔබට මතක් කරන්න තියෙනවා. ඉතින් අද දවසේ තවත් විනිසුරුවරයෙක් අපිත් සමග එකතු වෙනවා. එතුමා ගැන කතා කරනවා නම් 2005 වර්ෂයේදී රියලිටි ශ්‍රී ලංකාවේ රියලිටි වැඩසටහන් ආරම්භ වුණා. ඉතින් ඒ ආරම්භයේදී තුන්වෙනි අදියරේ අවසන් 12 දෙනා අතරට පැමිණි සුපිරි තරුවක්. ඒ වගේම රටවිරුවෝ ටැලන්ට් ෂෝ එකේ පළවෙනි ස්ථානය දිනාගත්ත තරුවක් තමයි ඔහු. ඒ වගේම ඔහු දෝහා කටාර්වල දැන් අපිත් සමග ජීවත් වෙනවා. ගායන ශිල්පියෙක් විදියට කටයුතු කරනවා. ගීත රාශියක් නිර්මාණය කරලා තියෙනවා. හොඳ හඬ පෞෂයක් තියෙන කෙනෙක්. ඔහු තමයි මිලන් සුරේෂ්. ඉතින් අද දවසේ විනිශ්චයකාරවරයෙක් වශයෙන් වොයිස් අන්ලිමිටඩ් වැඩසටහනට අද සිට අපිත් සමග එකතු වෙනවා. මේ මොහොතේදී සජීවීව ඔහුත් සූම් තාක්ෂණය ඔස්සේ එකතු වෙලා ඉන්නවා. ඉතින් ඔහුවත් මේ මොහොතේදී අපි ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා වොයිස් අන්ලිමිටඩ් වැඩසටහනට. ඒ වගේම තවත් විශේෂ දෙයක් මතක් කරන්න ඕනේ. පහුගිය දින කීපයේදීම අපි මේ තරගකරුවන් 20 දෙනාටම වැඩමුළුවක් පැවැත්තුවා. ඒ වැඩමුළුවේදී මිලන් සුරේෂ් මහත්මයා අපිත් සමග එකතු වෙලා මේ තරගකරුවන්ට ගීත තෝරා ගැනීම, ඒ වගේම SMS ලබා ගන්න කෙසේද, ඔහුගේ තියෙන අත්දැකීම් එක්ක මේ තරගකරුවන්ට විශේෂයෙන්ම ශක්තියක් වුණා. ගොඩක් දේවල් කියලා දුන්නා, උදව් කරා. ඉතින් ඒ ගැනත් අපි මේ වෙලාවේදී ස්තුතිවන්ත වෙනවා එතුමාට. ඒ වගේම නැවත සැරයක් අපි ආදරයෙන් පිළිගන්නවා අපේ වොයිස් අන්ලිමිටඩ් වේදිකාවට. එසේනම් අපි මේ තරගකරුවන් 5 දෙනාව මේ වේදිකාවට කැඳවන්න මත්තෙන් මම කැමති මේ තරගකරුවන්ට සංගීතයේ සපේන මේ මගේ පිටිපස්සෙ ඉන්න සංගීත කණ්ඩායම හඳුන්වා දෙන්න. මම මගේ වම් මත පැත්තෙන් තමයි පටන් ගන්නේ. මුලින්ම බේස් গিitar වාදනයෙන් ඉක්බාල් හැමදාමත් වගේ අපිත් එක්ක එකතු වෙනවා. ඉතින් ඒ වගේම රිදම් গিitar වාදනයෙන් රුක්වින්ද අපිට සහයෝගය ලබා දෙනවා. ඒ වගේම වයිලින් වාදනයෙන් අද සිට අපිත් සමග එකතු වෙනවා ඉන්දියානු ජාතිකයෙක්, ඒ වගේම දක්ෂ සංගීත ශිල්පියෙක්, දෝහා කටාරු ළඟේම ඉන්දියාවේ ජනප්‍රිය පුද්ගලයෙක් ජෝයි. ඉතින් ජෝයිවත් මේ වෙලාවේදී අපි පිළිගන්නවා. ඒ වගේම තබ්ලා වාදනයෙන් සහ බොංගෝ වාදනයෙන් අද විශාරද නුවන් අපිට සහයෝගය ලබා දෙනවා හැමදාමත් වගේ. ඒ වගේම මෙතන වෙන්නට ඔක්ටපෑඩ් එකක් තියාගෙන ඉන්න ශිරාන්ට අද ඩ්‍රම් එකක් ලැබිලා තියෙනවා. ඉතින් ශිරානුත් අද අලුතෙන් ඔන්න අලුත් විදිහට ඇවිල්ලා ඉන්නවා. ශිරානුත් අපි මේ වෙලාවේදී අඳුන්වලා දෙනවා. ඒ වගේම දෙවනි වටේ සිට අපිට සහයෝගය ලබා දුන්න ඔහුත් ඉන්දියානු ජාතිකයෙක්. ඉතින් ශ්‍රීකාන්ත් අදත් අපිට සහයෝගය ලබා දෙන්න පැමිණිලා ඉන්නවා. බටනලා වාදනයෙන් සහයෝගය ලබා දෙනවා. ඒ වගේම ලීඩ් গিitar වාදනයෙන් රුවන්ත අපිත් සමග එකතු වෙලා ඉන්නවා. වගේම තවත් විශේෂ කෙනෙක් මේ පැත්තේ ඉන්නවා.
වෙනදට මේ වේදිකාවේ මාත් එක්ක නිවේදන කටයුතු කරන්නේ ඔහු. නමුත් අද දවසේදී තවත් දක්ෂතාවයක් පෙන්නන්න අතනට ගිහිල්ලා වාඩි වෙලා ඉන්නවා. විශේෂයෙන්ම ශලින් ගැනත් මේ වෙලාවේදී මතක් කරන්න ඕනේ. හදිස්සි රාජකාරී කටයුත්තක් නිසා ශලින්ට අපේ වැඩසටහනට සහභාගී වෙන්න බැරි වෙලා තියෙනවා. නමුත් ඉදිරියේදී ඔහුත් අපිත් එක්ක සම්බන්ධ වෙයි. ඉතින් ඒ වෙනුවට අද දවසේ ඔන්න තවත් දක්ෂතාවයක් පෙන්නන්න අකලංග අද එතනට ගිහිල්ලා තියෙනවා මට මේ කටයුතු මෙතන කරන්න කියලා. ඉතින් ඔහුවත් ඔන්න අපේ සංගීත කණ්ඩායමත් එක්ක එකතු වෙලා වාඩි වෙලා ඉන්නවා. ඉතින් ඔහුවත් පිළිගන්නවා මම මේ වෙලාවේදී. ඒ වගේම හැමදාමත් වගේ තරගකරුවන් සම්බන්ධී කරන කටයුතු කරමින් චමාලි ෆර්නැන්ඩෝ මහත්මිය පියානෝ වාදනයෙන් අපිට සහයෝගය ලබා දෙනවා. ඉතින් මේ තමයි අපේ සංගීත කණ්ඩායම. අපේ සංගීත කණ්ඩායමට වගේම අපේ තරගකරුවන්ට ශක්තියක් වෙන්නේ මේ සංගීත කණ්ඩායම. ඉතින් බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා නැවත සැරයක් අපේ මේ දක්ෂ සංගීත කණ්ඩායමට. Well-on restaurant ලංකාවටත් වඩා රසට අපේ ගමේ කෑම කන්න යන්න. કૃત્રિમ රසකාරක නැති નિયම ස්වභාවික ශ්‍රී ලාංකීය රසයෙන් යුතු ශ්‍රී ලාංකීය ප්‍රෞඪත්වය ඔබේ හිතවතුන් සමග බෙදා ගන්න. Well-on heritage the original Sri Lankan taste in Kata. Well-on heritage Salwa Road 44 642 858 33 119 906. Well-on heritage Salwa Road 44 642 858. Well-on Mansura 44 569 546. Delivery seva sadha තලබාත් ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. උදෑසන 5 සිට අලුයම 1 දක්වා විවෘතයි. එසේනම් අපි බලමු අද දවසේ තරග වදින මුල්ම තරගකරුවන් 5 දෙනා කවුරුන්ද කියලා. And beauty partner Chandrika Pereira Bridals. Call for more details 5537 0467. ඔව් අද දවසේ තරඟ වදින්න ඉන්නේ මුලින්ම මේ 20 දෙනාගෙන් මුලින්ම 5 දෙනා තමයි මේ 5 දෙනා. ඉතින් සුජිත් ඉන්නවා මගේ ළඟින්ම, ඒ වගේම දුලීකා, තරංග, යහනා, ඒ වගේම රෝහණ. මේ 5 දෙනා අතරින් මුලින්ම වේදිකාවට යන්නේ යහනා. යහනා කොහොමද? හොඳින් ඉන්නවා. දැන් තරගෙට ලැස්සිද? හොඳට ප්‍රැක්ටිස් කරාද? ඉතින් මම යහනගෙන් කැමතියි ඉතින් දැනගන්න විස්තර ටිකක්. ලංකාවේ යහන මහනුවර කියලා කිව්වා. ඉතින් පවුලේ විස්තර අපි කතා කරමු. පවුලේ ඉන්නවා අම්මයි, අප්පච්චි, මල්ලි. මල්ලි ස්ටඩි කරනවද? මල්ලි යුනිවර්සිටි ඔෆ් කොලම්බෝ. ස්ටඩි කරනවා 3rd year. ඒ වගේම යහන දොහවලට ඇවිල්ලා දැන් කොච්චර කාලද? දැන් අවුරුදු 6ක් වෙනවා. අවුරුදු 6ක් වෙනවා. මේ වෙනකොට දැන් යහන මොනවද කරන්නේ මෙහි? මම high school robotics teacher කෙනෙක්. ටීචර් කෙනෙක් ගුරුවරියක් විදිහට කටයුතු කරනවා. ඉතින් ඒ වගේම දැන් ඔයා 125 දෙනෙක්ගෙන් 20 දෙනාට ඇවිල්ලා තියෙන්නේ. ලේසි නෑ semi final round එකට ඇවිල්ලා තියෙන්නේ. මොකද්ද ඔයාට ඔයා හිතුවද semi finals එනවා කියලා? කොහොමද ඔයා දැන් අද සිං කරලා ඔයා හිතනවද finals යන්න හිතාගෙන ඉන්නවද? මම හිතාගෙන ඉන්නවා. මම හිතනවා යන්න හම්බෙයි කියලා. හොඳට සිං කරොත් යන්න හම්බෙයි කියලා හිතනවා. ඔව් ඒ වගේම මේ දැන් 20 දෙනා අතරට ආවනේ. ඒක ගැන මොකද හිතන්නේ? මට ගොඩක් සතුටුයි ඒ ගැන. ඔව් එක උත්තරෙන් වචනෙන් අර ෂේප් එකේ උත්තර දීලා යන්න තමයි හදන්නේ. ඉතින් දැන් ඉතින් මං හිතන්නේ ගොඩක් සින්දු කියන්න තමයි බලාගෙන ඉන්නේ. ඒක නිසා මං වැඩිය කතා කරන්නේ මුල්ම ගීතය ගායනා කරන්න ඔයාට අවස්ථාව දෙනවා. එහෙනම් හොඳට ගීතය ගායනා කරලා එන්න. ඕල් ද බෙස්ට්. Thank you so much. Yehana Veerasinghe Mahanuwara. Chetan Kara Abhimanova Viru
සුබුතුදු වීදා සුරකුම්දරා සිංහයන්නා බින්දිවුරා රංගුවන් බැඳි අසිපතක් ගැන ලෝකයක් පරදා සිය බරක් ලොව දස බරක් තව විදේශය ඇමදිනවා සිංහයෝ ඒහාන තෝරගෙන තියෙන්නේ ඉතාමත් අසිරු ගීතයක්. මේ ගීතය තුළ දැන් කාන්තාවක් ගායනා කරනකොට මේ ගීතය ඇතුළේ තියෙන විශේෂයෙන්ම කැපී පෙනෙන දේ තමයි පරාසය, නැත්නම් රේන්ජ් එක. දැන් මේ ගීතය ආරම්භ කරනකොට ගොඩක් ලෝ රේන්ජ් එකෙන් ගීතය ගායනා කරනවා. ඒ වගේම ඊට පස්සේ උච්ච ස්වරවලට යනවා, ඉතාමත් හයි රේන්ජ් එකට යනවා. එතකොට විශේෂයෙන්ම දැන් කාන්තා හඬකට මේ රේන්ජ් එක ගායනා කරන්න පුළුවන් කියලා කියන්නේ එතනම ඒ දක්ෂතාවය පැහැදිලි කරනවා. ඉහළ ස්වරවල ස්වර ඉහාන හොඳට ගායනා කරනවා. ඒවත් සුති පිළිබඳවත් හොඳ තත්ත්වකින් තියෙනවා. සමහර තැන්වල පුංචි පුංචි අස්ථාවර වීම් තියෙනවා. නමුත් මං කැමති ඉහානාගේ ගායනයට, මොකද ඒ කතහඬ තුළ තියෙන ජවය, එහෙම නැත්නම් ඒ වගේ වොයිස් ප්‍රොජෙක්ෂන් එක ඉතාමත් හොඳයි. මොකද ගීතයකට අවශ්‍ය කරන මේ ගීතයට ඕන කරන ඒ ස්වරූපය, එහෙම නැත්නම් ඒ සියලුම භාවයන් ඔය කටහඬ තුළ තියෙනවා. ඒගේ කන ඇතුලේ තියෙන ඒ ගීතයට අවශ්‍ය කරන සියලුම ඕන කරන ගුණාංග ටික ඇතුළත් කරලා ගීතය ගායනා කරනවා. ඉතින් මේ වගේ ගීතයකදී ඒක ඇත්තටම අවශ්‍යම දෙයක් යහනට තියෙන
ඒ තියෙන ලක්ෂණ ගායනීය ලක්ෂණ. ඉතින් මේ සියල්ලක එකම හොඳ ගායනයක් ඉදිරිපත් කරා කියන එක තමයි මට කියන්න පුළුවන්. මම ජය ප්‍රාර්ථනා කරනවා ඊළඟ වටේට යන්න වාසනාව ලැබෙන්නේ කියලා. ජය වේවා. ඔව් යහනා, ඔබ ඔබටම ආවේනික වුණු ඔබ ආදරය කරන ශෛලියේ ගීතයක් තෝරගෙන තියෙනවා. මම ආසයි ඉදිරිපත් කිරීමට, ඉගෙන මුලින්ම කියන්න ඕනේ හොඳ ආරම්භයක්. මම ආසයි ස්ටයිල් එකට, ඒ වගේ ඒ අපියරන්ස් එකට, ඒ පර්ෆෝමන්ස් පටන් ගත් විදිය, ඒ හැම දෙයක්ම මං අගය කරනවා. හැබැයි මං හිතනවා තව පොඩ්ඩක් මේ ගීතයේ පිච් එක ඔබට වැඩි වුණත් කමක් නැහැ කියලා. එතකොට හඬ තව උද්දීපනය වෙයි කියලා. නමුත් ඔබේ ගීතයට උපරිම සාධාරණයක් කරන්න උත්සාහ කළා. අපි බලමු ඉදිරියට කොහොමද අපි අනිත්‍ය විනිශ්චය මණ්ඩලයත් එක්ක මොන වගේ තීරණයක්ද ලැබෙන්නේ කියලා. ඕල් ද වෙරි බෙස්ට්. ඉතින් යහන, ඔයා ලස්සනට සිං කරා. අපි හැමෝම සතුටු වුණා, එන්ජොයි කරා නේද? අපිත් අහගෙන බලාගෙන හිටියා මේ මෙතනින්. ඉතින් අපේ ප්‍රේක්ෂකයන්ට ඔයාට මොනවද කියන්න තියෙන්නේ? මං හොඳට සිං කරා කියලා හිතනවා නම් මට කතාර් වලින් ඉන්නවා නම් වෝඩෆෝන් වලින් VUN0057 වලට SMS කරන්න කියලා ඉල්ලනවා. ඔව්, VUN යහනගේ නම්බර් එක 0057 වලට SMS කරන්න. 977.19 නම්බර් එක, 977.19 තමයි වෝඩෆෝන් නම්බර් එක. ඉතින් VUN යහනගේ නම්බර් එක ටයිප් කරලා 977.19 ඔබට හැකිතාක් මනාප ලබා දෙන්න පුළුවන්. ඒ වගේම ලංකාවේ ජීවත් වෙන ඔබටත් පුළුවන් VUN යහනගේ නම්බර් එක තමයි කියන්න 0057. ඔව්, VUN තරගකරුවාගේ අංකය, කියන්නේ යහනගේ අංකය සඳහන් කරලා 977.19 වෝඩෆෝන් වලින් වගේම ලංකාවේ ජීවත් වෙන ඔබටත් ඕනෑම දුරකථන ජාලයකින් 77100 යොදලා SMS කරන්න පුළුවන්. වසර 18 පුරා ශ්‍රී ලංකාවේ විශ්වාසය දිනාගත් එකම නවාතැන New White Oceanic Restaurant, Parko Malls 44.60.67.5, Najma 44.210.964, Industrial Area 44.516.247, සිකුරාදා දිනයන්හිදී විශේෂ කෑමවට්ටුවක් සමගින් ළඟම තැනින් අඩුම මිලට දැන්ම ඇනවුම් කරන්න. ඊළඟට ගීත ගායනා කරන්න ඉන්නේ තරංග. තරංග, ඉතින් අපි කතා කරමු පොඩ්ඩක් යන්න කලින්. තරංග දොහවලට ඇවිල්ලා කොච්චර කාල වෙනවද දැන්? මම මෙහෙට ඇවිල්ලා අවුරුදු 7ක් වෙනවා. අවුරුදු 7ක් විතර වෙනවා. එතකොට ලංකාවේ ඔයා ඉන්නේ කෑගල්ලේ කිව්වනේ. කෑගල්ලේ කොහොමද පවුලේ තොරතුරු ටිකක් අපි කතා කරමු. මම හිතන්නේ ගොඩක් දැන් ඔයා ජනප්‍රිය දරුවක්. ඉතින් ඒ වගේම ගොඩක් අය දන්නවා. ඊළඟ පවුලේ විස්තරත් අපි දැනගන්න කැමති ඇති ගොඩක් අය. ඒ වගේම මම හිතන විදිහට ලංකාවේ ජනප්‍රියයි දැන්නේ. ගමේ එහෙම ප්‍රසිද්ධ චරිතයක් වෙන්න ඕනේ. ඔව්, ගමේ ගොඩක් කට්ටිය දන්නවා මේ මෙහෙම දොහකට සින්දු කියනවා කියලා. ඔව්, පවුලේ විස්තර ටිකක් කතා කරමු. පවුලේ අම්මයි අක්කයි වයිෆ් බබල් නිකිනු. ඉතින් තරංග මම දැන් සංගීතයේ හදාරලා තියෙනවා. මම ලංකාවේ සංගීත කණ්ඩායම් දෙකක වැඩ කරලා තියෙනවා. ඉතින් ඔයා මේ වොයිස් අනිමිටඩ් මේ දැන් තරංගයට ඇවිල්ලා හිතුවද, හීනකින්වත් හිතුවද මේ වගේ තරගයකට එන්න? මම හිතා ලංකාව හිටියනම් ඕන තරම් චාන්සස් තියෙනවනේ. ඉතින් මෙහි දෝහවලට ඇවිල්ලා හිතුවද ඔයා මේ වගේ තරගයක් තියෙයිද, මේ වගේ තරගයකට සහභාගි වෙන්න මෙහි හෝ ලංකාවේ හෝ ඔයාගේ හීනයක් තිබ්බද? ආසාවක් තිබ්බා. නමුත් ලංකාවේ අවස්ථාව ලබා ගන්න බැරි වුණා. මෙහෙට ආවට පස්සේ තමයි මේ QFM සිතුලාව හරහා මේ අවස්ථාව ලැබුණේ. ඉතින් ඇත්තටම ගොඩක් සන්තෝෂයි. ඔව්, ඒ වගේම දෝහවල ඔයා වැඩ කරන්නේ මම හිතන්නේ අපි ආයතනය ගැනත් සඳහන් කරමු. HPK කන්ට්‍රැක්ටින් කම්පැනි ක්‍රේදරුවෙක් වශයෙන් සේවය කරනවා. ඔව්. ඉතින් තරංග, එහෙනම් ඔයාටත් මම සුබ ප්‍රාර්ථනා කරනවා හොඳට ගීත ගායනා කරලා එන්න කියලා. All the best. Thank you. තරංග පුෂ්ප කුමාර කෑගල්ල. Thank you.
තරංග තරංගයේ ගීත ඉතාමත් හොඳට ඔබ ගායනා කරලා තියෙනවා. මේ ගීතය ඇත්තටම ඉතාමත් හැකියාව පෙන්වන්නට පුළුවන්
විවිධ දක්ෂතාවයන් පෙන්වන්නට පුළුවන් ගීතයක් තමයි ඔබ තෝරගෙන තියෙන්නේ. එහෙනම් කිව්වොත් මේ ගීතයේ තනුව හරියට වටහා ගැනීම සහ මේ ගීතය තුළ තියෙන අලංකාර විශේෂයෙන්ම මේ ගීතයේ තියෙන හැඟීම් ප්‍රකාශය. ඉතින් මේ සියල්ලක්ම තරංග සෑහෙන හොඳින් වටහාගෙන ගායනා කරලා තියෙනවා. මේ ගීතයේ සමහර තැන්වල 100%ක්ම ඒ අලංකාර සමපාත නොවිච්ච තැන් තියෙනවා. ඒ වගේම තමයි තරංග අතින් යොදු අලංකාරත් මේ ගීතයට එකතු කරලා තියෙනවා. ගීතේ නොතිබුණු අලංකාරත් එකතු කරලා තියෙනවා. මේ සියල්ලත් එක්කම තරංග ඉතාමත් හොඳ ගායනයක් ඉදිරිපත් කරා කියන එක තමයි මට කියන්න පුළුවන්. විශේෂයෙන්ම ගායනය තුළ තියෙන රැහැඟීම් ප්‍රකාශය සහ ඒ හඬ අඩු වැඩි කිරීමේ ඒ ගීතයට දෙන අලංකාර නැත්නම් ඒ ආලෝකය ඉතාමත් වැදගත්. හොඳට ගීතය තෝරාගෙන يعني අවශ්‍ය උට ගායනා කරන්න පුළුවන් හොඳ ගීතයක් තෝරාගෙන ඒ ගීතයට ඉතාමත් උපරිම සහයෝගයක් කරා කියන එක තමයි සාධාරණයක් කරා කියන එක මට කියන්න පුළුවන්. ඒක මොසුබ පතනවා ඊළඟ වටේට යන්නට තරංගට අවස්ථාව ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. දුරස් වන්නට මේ ලෙසින් ඇයිද අප හමුනේ. ඇත්තට මම හරිම ආදරය කරන ගීතයක් තමයි තරංග අද අතෝරගෙන තියෙන්නේ. ඉතින් ඔයා ඒ ගීතයට අපිට තවත් ආදරය කරන්න හිතෙන විදිහට ගායනය ඉදිරිපත් කළා. හරිම මිහිරිව ගායනා කළා. හරිම හැඟුම් බරව එක වචනයකටවත් අසාධාරණයක් නොකර හරිම ලයාන්විතව ආදරණීයව ඒ ගීතය ගායනා කළා. ඉතින් මට කියන්න ඇත්තටම කිසිම අඩුපාඩයක් නැහැ, අඩුපාඩුවක් නැහැ. ඉතින් මං හිතනවා ඔබ ඒ ගීතයට හොඳම සාධාරණයක් ඉෂ්ට කළා කියලා තරංග. ඉතින් මොකද ඒව අපි ආදරය කරපු අපේ ජීවිතවලට ගිලා බැහැපු ගීත. ඉතින් ඒක නිසා ඒ ගීතවලට හානියක් වුණොත් ඒක අපි කාටත් තදින්ම දැනෙනවා. ඉතින් මං හිතනවා ඔයා ඒ ගීතයට උපරිම සාධාරණය කළා. මං හිතන්නේ අපිට දුරස් වෙන්න වෙයි කියලා. මේ වටේ එන්න ඔබට ඉදිරියටම යන්න සුබ ප්‍රාර්ථනා කරනවා. ඕල් ද වෙරි බෙස්ට්. අරංග පුෂ්පකුමාර කෑගල්ල. තරංග හොඳට ගීත ගායනා කරා. මං හිතන්නේ ප්‍රේක්ෂකයොත් හොඳට රසවින්ද, අපිත් හොඳට රසවින්ද, අපි හතර අපි පස් දෙනාත් හොඳට රසවින්ද. ඉතින් අපි කියමු ප්‍රේක්ෂකයන්ට ඔයාලට SMS එවන්න කියලානේ. ඔව් මං ගායනා කළ ගීත ගීවතාවයි මට අපි කැමරා එකට කතා කරමු. SMS ආවිස් ලබා දීලා තිබුණා. මේ වතාවෙත් ඒ සහයෝගය ඇත්තට මම ගොඩ බලාපොරොත්තු වෙන යාළුවෝ හැමෝගෙම. මගේ අංකය VUN.2016 යොදලා 77.19 හැකිතාක් SMS එවන්න කියලා වෝඩෆෝන් හරහා අපි ඔබට ආරාධනා කරනවා. සතියක් තියෙනවා. ඉතින් ඔන්න තරංගගේ ගායනට කැමති නම් ඔබට පුළුවන් දෝහා කටාරවල ජීවත් වෙන ඔබට පුළුවන් වෝඩෆෝන් හරහා එවන්න. ඒ වගේම ලංකාවේ ජීවත් වෙන ඔබටත් පුළුවන් VUN තරංගගේ අංකය අපි නැවතත් කියමු. 0216 VUN space 0216 යොදලා 77100 ලංකාවේ ඕනෑම දුරකථන ජාලයක් ඔස්සේ ඔබට පුළුවන් මනාප පළ කරන්න. ඉතින් සතියක කාලයක් තියෙනවා. එහෙනම් තරංග අපි බලාපොරොත්තු වෙනවා ඔයාවත් අවසාන වටේදී හමු වෙන්න. අපි සුබ පැතුම් ගෙනෙනවා. බොහොම ස්තුතියි. හිත පිරෙන රසට කන්න ශ්‍රී ලාංකේය රසට රසවත් ආහාර බේලක් සහ ෂෝටිස් බේකරි නිෂ්පාදන ලබා ගැනීම සඳහා ඔබ යා යුතුම තැන ඇඹුල රෙස්ටුරන්ට්. ඩෙලිවර් සේවාව සඳහා 44 50 98 44 77 07 80 7. දැන් තරගකරුවෝ දෙදෙනෙක් ගීත ගායනා කරලා අවසන්. ඉතින් තවත් එක්කෙනෙක්ට ආ චාන්ස් එක දෙන්න තමයි ලෑස්ති වෙන්නේ. රෝහණ. රෝහණ චන්ද්‍රශ්‍රී. ලංකාවේ රත්නපුරේ නේද? ඔව් රත්නපුරේ. ලංකාවේ රත්නපුරේ. ඉතින් රෝහණත් 125 දෙනාගෙන් දැන් සුපිරි 20 දෙනාට තෝරගෙන අවසන්. ඉතින් දැන් අදත් ලස්සන ගීතයක් ගායනා කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. රෝහණගේ පවුල විස්තර ටිකක් කතා කරමු අපි. පවුල මමයි මගේ දුවෙක් ඉන්නවා. අපි කැමරාවකට කියමුනේ. මමයි මගේ දුවයි වයිෆුයි තමයි අපි තුන්දෙනා තමයි ඉන්නේ. ලංකාවේ රත්නපුරේ. රත්නපුරේ. ඉතින් රෝහණ මම මේ තරංගගිනුත් යහනගිනුත් අහපු ප්‍රශ්නෙම අහනවා. ඉතින් ඔයාත් මං හිතන්නේ පාසල් කාලෙන් පස්සේ තමයි දෝහකට ආරලට ඇවිල්ලා මේ විදියට සංගීත
සංගීත වැඩසටහනක තරගයකට සහභාගි වුණේ. ඉතින් මං හිතන්නේ පාසල් කාලෙන් පස්සේ ඉතින් ලොකු ගැප් එකක් තියෙනවා. ඉතින් ඒ කොහොමද මේ අත්දැකීම? මේක ගොඩක් වටිනා අත්දැකීමක්. පළවෙනි අතට ලැබුව අත්දැකීම ඉතින් ප්‍රථම අතර තමයි මේ වගේ රියැලිටි වැඩසටහන සහභාගි වුණේ. මං දුවා කටරවල අවුරුදු 14ක් වෙනවා. ඒ අවුරුදු 14ටම පළවෙනි අතර තමයි මේ අවස්ථාවක් හම්බුනේ. ඔව්. ඉතින් ගොඩක් සන්තෝෂයි කියන තරම් කරුවා 100 ගානක් ඉඳලා මේ තාපසන විශ්ව දක්වා ඇවිල්ලා තියෙනවා. ඔව්. ගොඩක් සන්තෝෂයි. ඒක යස්තල ලබා දීම සම්බන්ධයෙන්. ඔව්. එහෙනම් අපි ගීතේ ගායනා කර වැඩි මම වැඩි කතා කරන්නේ නැහැ. මොකද ගීතේ ගායනා කරන්න තමයි හිතාගෙන ඉන්නේ. ඉතින් වැඩි මට කියලා තිබ්බ මේ හතර දෙනාම මට පස් දෙනාම මට කිව්වා ගීත ගායනා කරනවට වැඩි කතා කරන එක තමයි අමාරු වැඩේ කියලා. ඉතින් ඒක නිසා ඔන්න අවස්ථාව ගීත ගායනා කරන්න ඔයාටත් ඕල් ද බෙස්ට් කියනවා අපි. Okay, thank you. රෝහණ චන්ද්‍රසිරි රත්නපුර. Thank you.
නොනිවන්න මිතුරේ පානේ ඡායා කිසිදා මේ අත්වැලේ සුතිලේ විනා මේ සැමදා ඔබගේ රෝහණ ගායනා කරන්නේ ඉතාමත් ඉරු ගීතයක්, ඉතාම වටින ගීතයක්, ඉපදී ලොවේ කියන ගීතය. මේ ගීතය රෝහණ තනුව ඉතාමත් හොඳින් අවබෝධ කරගෙන ගායනා කරනවා. මම දැක්ක දේ තමයි රෝහණට තව මේ ගීතය තුළ තියෙන සියුම් අලංකාර සහ මේක තියෙන ස්වර ස්ථානවල තියෙන සියුම් ශ්‍රුති පිළිබඳව ටිකක් සැලපිලට ගත්තොත් හොඳයි. නමුත් ඔබට තියෙන ඉතාමත් හොඳ ලස්සන කටහඬක් ප්‍රබල කටහඬක් තියෙනවා. ඒ කටහඬ තුළින් ඔබ මේ ගීතයට හොඳ සාධාරණයක් කරනවා. අපි හදාගත යුතුම දේවල් තමයි මේ ගීතයේ තියෙන අර ඇතුලේ තියෙන මේ ගීතයේ සැලැස්මක්, මේ ගීතයේ තියෙන ඒ යන ඉහළ පහළ යන තැන්වල ඒ ස්වර ස්ථාන හරියටම සුතියටම ගායනා විය යුතුයි, සහ අලංකාර පිළිබඳවත් ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. ඔබ අලංකාර ගන්නවා හොඳට, ඒව තව ටිකක් අර පර්ෆෙක්ට් වෙන්න ඕනේ. කියන්නේ තව ටිකක් ස්ථාවර වෙලා, තව ටිකක් හොඳට රිෆයින් වෙන්න ඕනේ, හොඳ පිරිපහදු වෙලා හොඳට ඇහෙන්න ඕනේ. ඒක තමයි මට දැනෙච්ච දේ. ඉතින් හොඳ ගායනයක් කියලා කියන්න පුළුවන්. අර පුංචි අඩුපාඩු ටිකත් අපි හදාගෙන ඉදිරියට යන්න බලමු. ඊළඟ වටේට යනවා. හසනවද දෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඇත්තටම රෝහණ වා කිව්වා වගේ කාලේ ටිකයි තමයි ජීවිතේ. මොනවා කරන්නද? ඒ ටික කාලේ අපි මේ වගේ වැඩසටහන්, මේ වගේ අපේ හිත සතුටු වෙන, අපේ දක්ෂතා පෙන්නුම් කරන්න පුළුවන් දේවල් කරන්න පුළුවන් නම් කොච්චර හොඳද නේ? ඒක තමයි අපි කරන්නේ. ඇත්තටම රෝහණ, ඔබ ගීතයට හොඳ සාධාරණයක් ඉෂ්ට කළා. අපි ආදරය කරන ගීතයක්, අපේ හිත ගත්ත ගීතයක්. ඔබ ඒ ගීතයට උපරිමයෙන්ම සාධාරණයක් කළා. ස්වර අස්ථාවරේ මට හරීම අඩුවෙන් තමයි දැනුනේ. ඉතින් මොකද අපි මේ වෙලාවේ හැමෝම අති දක්ෂයෙන් හින්දා හැම වෙලෙම මොකක් හෝ අඩුපාඩුවක් හොයන්න උත්සාහ කරනවා. ඉතින් මට හරිම අල්ප වශයෙන් තමයි දැනුනේ. ඉතින් මම හිතනවා ඔබට ඉදිරියටම යන්න වාසනාව ලැබෙයි කියලා. ඕල් ද වෙරි බෙස්ට්. ඉතින් හරි අපූරුයි රෝහණ. ඉතින් ඔයා මෙන්දට ගායනා කරන්න ප්‍රියාසූරිසේන මහත්මයාගේ ගීත අද ගායනා කරන වෙනස්ම විදිහේ ගීතයක්. ඉතින් ජනප්‍රිය චිත්‍රපට ගීතයක්. ඇයි ඒ ගීතය තෝරගත්තේ? මං ඉතින් හිතුවා කලින් පාර දෙපාරක්ම ප්‍රියාසූරිසේන මහත්මයාගේ ගීත ගායනා කරපු හින්දා වෙනසක් කරන්න ඕනේ කියලා තමයි මේ ගීතය ගායනා කරේ. ඉතින් මං හිතනවා ගොඩක් අය රස වින්දා. ඉතින් ජනප්‍රිය ගීතයක්, හැමෝම ආදරය කරන ගීතයක් හින්දා හැමෝම රසවින්දා. ඉතින් ඔබගේ ප්‍රේක්ෂකයන්ටත් ඔන්න කියන්න අවස්ථාව තියෙනවා. SMS ලබා ගන්න කොහොමද? SMS ලබා ගන්න ඔයාගේ අංකය අපි මතක් කරමු. මම සියලුම ගේ සහෝදර සහෝදරයන්ගෙන්
යාලුත්වයන්ගින් හැමෝගෙම ඉල්ලා සිටිනවා. ස්තෝම ස්තුතිවන්ත වෙනවා. ගිය පාර මට ලොකු SMS ප්‍රමාණයක් ලබා දීලා තිබ්බා. ඒ වගේම මේ පාරත් මගේ අංකය VUN 0246. ඉතින් VUN 0246 ඒ අංකයට හැකිතාක් SMS ලබා දීලා අවසන් තරගය දක්වා යන්න අවස්ථාව ලබා දෙන්න කියලා හැමෝගෙම ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ඔව්, රෝහණගේ අංකය සඳහන් කරලා VUN 0246 සඳහන් කළ දොහ කටාරුව ජීවත් වෙන ඔබට පුළුවන් 977-19 SMS ලබා දෙන වෝඩෆෝන් හරහා, වෝඩෆෝන් හරහා වගේම ඔබට ලංකාවේ ජීවත් වෙන ඔබට 77100 යොදලා ඕනම දුරකථන ජාලයකින් රෝහණට SMS ලබා දෙන්න පුළුවන්. ඉතින් රෝහණ, අපි ඔයාටත් සුබ පතනවා ඉදිරියටම යන්න ලැබේවා කියලා. ඔව්, ස්තුතියි. ලංකා ෆැෂන්, අපේ කමට අපේ ආරට ඇඳුම් මසා ගන්න, මසා නිම කළ ඇඳුම් මිලදී ගන්න යන්න ලංකා ෆැෂන් වෙත. ලංකා ෆැෂන් පාකුමෝල් මාමූරා, දුරකථන 3155-0214, සාධාරණ මිල ගණන් රියල් 5 සිට ඉහළට. අද පළවෙනි දවසේ කාන්තාව දෙන්නෙක් ඉන්නවා ගීත ගායනා කරන්න. එක්කෙනෙක් කියහාන, ඒ වගේම දුලිකා. දුලිකා ත්‍රිකුණාමලේ. ඔව්. ඉතින් දුලිකා ලංකාවට ගිහිල්ලාවනේ. ලංකාවටත් ගිහිල්ලා ඇවිල්ලා ඔන්න දැන් සෙමිෆයිනල් රවුන්ඩ් එකේ ගීත ගායනා කරන්න සූදානමින් ඉන්නවා. ඉතින් දුලිකා, කොහොමද ලංකාවේ තොරතුරු ගමේ විස්තර අපිට කියමු. දැන් මං හිතන්නේ වොයිස් අන්ලිමිටඩ් වැඩසටහන නිසා දුලිකා ගමේ ජනප්‍රිය. ඔව්. අපිට ආරංචි ගොඩක් අය දන්නවා කියලා. ඔව්. ඉතින් කොහොමද පවුල තොරතුරු ගැනත් අපි කතා කරමු. ගෙදර අයත් බලන් ඉන්න ඇති මේ වෙලාවේ. ඔව්, ගෙදර මගේ අම්මා තාත්තා, මගේ පුතාලා දෙන්න, මගේ මහත්තයා තමයි ගෙදර ඉන්නේ. ඔව්. ඉතින් දුලිකා දැන් දොහවලට ඇවිල්ලා කොච්චර කාල වෙනවද? දැන් අවුරුදු 2.5ක් වෙනවා. අවුරුදු 2.5ක්. ඉතින් ඒ 2.5 ඔයාට මේ වොයිස් අන්ලිමිටඩ්, මම හිතන්නේ පාසල් යන කාලෙන් පස්සේ දුලිකාත් සින්දු කිව්වේ මේ මේ වේදිකාවේ නේද? ඔව්. හීනයක් වගේ කියලා තෝවා මට කියලා තියෙනවා. ඉතින් කොහොමද ඒ අත්දැකීම ගැනත් අපි පොඩ්ඩක් කතා කරමු. තරගකරුවන් 125 දෙනාගෙන් සෙමිෆයිනල් රවුන්ඩ් එකට තේරුණා කියන එකත් ඉතින් ලෙහෙසි පහසු කටයුත්තක් නෙමෙයි. ඒක ගැන අපි කතා කරමු. මම හිතන්නේ වයිල්ඩ් කාඩ් වටේ එකත් ඉඳලා තමයි දුලිකා නැවතත් මේ තරගයට පිවිසියේ. එක එක දේවල් වුණා. මම හිතන්නේ සෙමිෆයිනල් රවුන්ඩ් එකටත් ඒ දේම සිද්ධ වුණා දුලිකාට. ඉතින් වාසනාව කියන්නේ කොතනක හෝ කොහෙදි හෝ අපිට ළඟට ළඟා වෙන දෙයක්. වාසනාව අපිට ලැබෙන තියනවා නම් ඒක කෙසේ හෝ ලැබෙනවා. ඉතින් අපි කතා කරමු. ගොඩක් සන්තෝසයි මට මේ සෙමිෆයිනල්ස් තරගයට තේරිපත් වුණ එක ගැන. සන්තෝසයි. දුලිකාටත් දැන් සන්තෝසයත් එක්කම ගීතය ගායනා කරන්න තමයි දුලිකාත් බලාගෙන ඉන්නේ. ඉතින් ඒක නිසා අපි එහෙනම් දුලිකාටත් අවස්ථාව දෙනවා යන්න ගීතය හොඳින් ගායනා කරලා එන්න. ඕල් ද බෙස්ට්. ප්‍රියංජනි ත්‍රිකුණාමලය.
දුලිකා දුලිකා තිතාමත් ලස්සනට ගීතේ ගායනා කරනවා ඒක මුලින්ම කියන්න ඕනේ දුලිකටත් මේ තනුව හොඳට අවබෝධ වෙලා තියෙනවා දුලිකාගෙත් මම දකින හොඳ දේ තමයි දුලිකට තියෙන ඉතාමත් හොඳ ලස්සන කටහඬක් විහිදිලා යන හොඳට එළිය තියෙන කටහඬක් දීප්තිමත් කටහඬක් තියෙනවා දුලිකාගේ මම දකින පුංචි අඩුපාඩුව තමයි ඒ කටහඬ පාලනය විය යුතු කියන එක එම් කිසිදයක පාලනය වෙන සමහර අවස්ථාවලදී අපි හඬ තිබුණ පළියට හඬ සම්පූර්ණයෙන්ම විවෘත කරලා ගායනා නොකරන තැන් තියෙන ගායනයේදී ඒක පාලනය කිරීමට එම් කිසිදයක පෙරහුරුවක් කලින් දැනුමක් ඇති කරගන්න ඒක තමයි දුලිකට ඉගෙන ගන්න තියෙන පාඩම මේ ගීතය ඇතුලේ ඒ වගේම තව මේකේ අලංකාර පිළිබඳවත් තව සැලකිලිමත් වෙන්න වැඩ ගායනා කරන්න පුළුවන් හොඳම ගායනා හැකියාවක් තියෙනවා පුංචි අඩුපාඩු ටික තවත් හදාගෙන ගීතේ තව තියෙන අර හැඩතල තව ඉක්මන් හොඳින් එනින විදියට ගායනා කරන්න කියන තරම යෝජනා කරලා තියෙන්නේ මේක හොඳ ගායනයක් මම කැමතියි ගායනයට ප්‍රාර්ථනා කරනවා සුබ ප්‍රාර්ථනා කරනවා ඉදිරි වටේට යන්න වාසනාව ලැබෙන්නට ජය දුලේක ඇත්තටම අපි පොඩි කාලේ අහපු ආදරණීය ගීතයක් තමයි වාද ගායනා කළේ ඉතින් හරිම මිහිරිව ගීත ගායනා කළා සුළු වෙන් වගේ සුළු සුළු ස්වර අස්ථාවර වීම වුණා සජීවි ගායනයකදී එක වෙන්න පුළුවන් නමුත් අපි මේ වෙලාවේදී සැලකිලිමත් වෙන්න ඕනේ කිසිම අඩුපාඩුවක් නොවෙන්න මේ අන්තිම 20 දෙනාගේ තරඟය ඉතින් මම හිතනවා ඔබ ගීතයට හොඳ සාධාරණයක් ඉෂ්ට කළා අපි බලමු ඉදිරියට කොහොමද ප්‍රතිඵල ලැබෙන්නේ කියලා all the very best දුලික ඔයත් ලස්සනට ගීත ගායනා කරා ඉතින් අපි ඔක්කොම සතුටු වුණා ඔයාගේ ගීතයක් දැකලා ලස්සනටම ගායනා කරා ඉතින් හැමෝම රසවින්දා ඒ වගේම ඔයාගේ කටහඬ හැමෝම කියනවා ගැමි ස්වරූපේ කටහඬක් තියෙන කියලා ඉතින් අපි ගිය වටේදීත් ඒ ගැන කතා කරා ඉතින් මං හිතන්නේ ඔයාගේ කටහඬට ආදරය කරන ඔයාගේ ප්‍රේක්ෂකයන්ට කියන්න පුළුවන් දැන් SMS ලබා දෙන්න කියලා ඔව් මං ඉදිරිපත් කරපු ගීතය රසවින්දනං හොඳයි කියලා හිතෙනවා නම් මට SMS ලබා දෙන්න කියලා මං ඉල්ලා සිටිනවා ලංකාවේ ඉන්න මගේ යාළුවන්ගෙනුත් දොහකට අරල ඉන්න අයගෙනුත් ඉතින් ගෙවර මට SMS ලබා දීපු අයට බොහොම ස්තුතියි මේ වෙලාවේ ස්තුති කරනවා යාළටත් ඔව් ඔයාගේ අංකය කියමු VUN 0112 තමයි මගේ අංකය. VUN 112 සඳහන් කරලා 977-19ට Vodafone හරහා ඔබට පුළුවන් හැකිතාක් SMS ලබා දෙන්න. වගේම දුහකට අරවලින්, ඒ වගේම ලංකාවෙන් 77100 යොදලා ඕනෑම දුරකථන ජාලයක් ඔස්සේ ඔබට පුළුවන් දුලිකටත් SMS මනාප ලබා දෙන්න. ගැමි ගෙදර එළ රසයේ රස උල්පත නියම ශ්‍රී ලාංකීය රසට ශ්‍රී ලාංකීය කෑම වට්ටෝරුවක රස විඳින්න අදම යන්න ගැමි ගෙදර රෙස්ටුරන්ට් ඔබ වෙනුවෙන්ම අල් වක්රා හීදී විවෘතයි වැඩි විස්තර සඳහා අමතන්න 44 41 88 50 55 39 26 20 දේශීය හා බටහිර ක්‍රමයට බුෆේ දැන් විවෘතයි ෂොප් නම්බර් 5 බිල්ඩින් නම්බර් 58 අල් වක්රා රෝඩ් වක්රා ඔව් තරගකරු 4 දිනේ ගීත ගායනා කළා අවසන් අවසාන තරගකරු කෑගල්ලි කෑගල දෙන්නෙක් ඉන්නවද මේ එකම ගමේ නෙමෙයි නේ ගම් දෙකක නෑ ගම් දෙකක ගම් දෙකක ඉතින් මං හිතන්නේ කෑගල කියලා දැනගත්තේ මේ voice unlimited වැඩසටහනට ආවට පස්සේ නේද දෙන්න දැනගත්තා තරගයට ආවට පස්සේ ඔව් ඉතින් සුජිත් කොහොමද විස්තර හොඳයි හොඳින් ඉන්නවා මේ හරි සතුටුයි අද වගේ දවසක මෙහෙම මේ තනගම දින්න ගායනා කරන්න ලැබිච්ච එක. ඔව් ඒ වගේම මම දන්නවා අද දවසේ ඔයා ගායනා කරන ගීතේටත් බොහොම කැමතියි කියලා. ඔව් ආසම ගායක. ආසම ගායකයා ඒ වගේම ආසම ගීතය නේද? ඉතින් මම හිතනවා හොඳට ගායනා කරයි කියලා ගායනා කරන්න හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඊට කලින් අපි ඔයා ගැනත් කතා කරමු. ගමේ විස්තර, ගෙදර පවුලේ විස්තර. මම කෑගල් අරන එක ඉඳන් ඉන්නේ. පවුලේ අක්කලා දෙන්නයි මම ඉන්නේ. මගේ අම්මා මේ වෙනකොට මේ අපි අතරින් ගිහිල්ලා ඉන්නේ. ඉතින් ඔය තමයි ඉස්තර. ඔව්. ඉතින් මං හිතන්නේ කෑගල් ප්‍රදේශෙත් දැන් ජනප්‍රිය
චරිතයක් වෙන්නේ නැති. ඕ ගොඩක් අය අඳුරන මම දැක්කා SMS එකක් තියෙනවා. ඔව් ඉස්කෝලේ අලුතටද ගමේ අලුතට තව තව ඥාතින් අතර හැම උතරම ඔව් ජනප්‍රියයි. SMS නෙමෙයි comments. ඔව් දැන් මම දැක්කා පහුගිය වටේදී සුජිත් සෑහෙන comments ලැබුණා. ගෑනු ළමයින්ගෙන් වැඩිපුර comments ලැබුණා. ඉතින් එහෙනම් අපි ඒ වගේම මට තව දෙයක් කියන්න ඕනේ සුජිත් මහේද සංගීතය කරලා තියෙන හොඳ গিitar වාදන ශිල්පියෙක් ඒ වගේම තරංගටත් හොඳට වාදනය කරන්න පුළුවන් නේ තරංගටත් පුළුවන් මෙන් අපි දැක්කා දැන් අපි සුජිත්ගේ වාදනයක් දැක්කා ඉතින් සංගීතය හදාරලා තියෙනවද සංගීතන පාසල යන කාලේ විෂයක් විදිහට ඕ ලෙවල් එනකන් සංගීත හැදෑරුවා ඊට පස්සේ গিitarය විනෝදාංශයක් වශයෙන් හදාරලා ඔව් ඒ වගේම දැන් ඔයාලට මොකද හිතෙන්නේ අවසාන 20 දෙනා අතර තමයි දැන් ඉන්නේ ඔව් ඇත්තටම හරිම සතුටුයි ඉතින් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා බලමු ඔව් අපිත් ප්‍රාර්ථනා කරනවා ඉදිරියටම යන්න කියලා ඒ වගේම හොඳට ගීත ගායනා කරලා මේ ගීතයත් හොඳට ගායනා කරලා එන්න all the best සුජිත් දිලරුත කෑගල්ල Yeah.
සුජිත්ගේ ගායනය ගැන මට කියන්න තියෙන ඉතාමත් සැහැල්ලුවෙන් ගායනා කරන ඉතාමත් හොඳ රංගනයක් එක්ක ඔබ ඉදිරිපත් කිරීමක් එක්ක මේ ගීතය ගායනා කරනවා කියන එක. ඒක තමයි බැලු බැල්මට පෙනෙන. මේක ඇතුළේ පෙන්න ඔයාගේ තියෙන ගීතය තුළ තියෙන විශ්වාසය. ඒක ඉතාමත් හරිම වැදගත්. මොකද මෙවැනි තරංගයක විශේෂයෙන්ම තරංගයකදී ඒ සැහැල්ලුව විශ්වාසය තියෙන්නටම ඕනේ. එතකොට තමයි ගීතයට 100%ක් ඔබගේ හැකියාව එකතු කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් සුජිත් මේ ගායනය තුළ 100%ක් හොඳින්ම පෙන්නුම් කරනවා. එහෙම වුණාම ගීතය තුළ තියෙන ස්වරස්ථාන, ශ්‍රුතිය, ගීතයට තියෙන හැඟීම් සියල්ලක්ම ඒ භාවයන් ප්‍රකාශ කරන්න අවස්ථාව හොඳට සැලසෙනවා. ඉතින් මේ ගීතය ඇතුළේ මම දකින්නේ තමත් හොඳ පර්ෆෝමන්ස් එකක්. ඔබ වේදිකාව තුළ ඔබ ගායනා කරනකොට ප්‍රේක්ෂකයන්ට නරඹන්න ඔබ දිහා නරඹන්න දෙයක් ඔබ ඇති කරනවා. ඒ කියන්නේ කටහඬ තුළ ඔබගේ ගායනය තුළ සහ ඔබ දිහා බලාගෙන ඉන්නකොට ඒක තුළ ඔබ දක්වන කලාත්මක හැඩතල ඉතාමත් වැදගත්. මේ සියල්ලක් එක්කම ඔබ සාර්ථක ගායනයක් ඉදිරිපත් කරා කියන එක තමයි මට දැනුනේ. ඉතින් මම සුජිත් ප්‍රාර්ථනා කරන්නේ ඊළඟ වටේට යන වාසනාව ලැබෙන්න කියලා. ජය වේවා. ඔව් සුජිත්, අද තරගේ අවසාන ගීතය. ඉතින් මම හිතනවා ඔබ හොඳ තෝරා ගැනීමක් කරලා තියෙනවා කියලා. මොකද හරිම ආදරණීය ගීතයක්, අපි ආදරය කරන ගායකයෙකුගේ ආදරණීය ගීතයක්. ඉතින් ඒ ගීතයට සාධාරණයක් කරනවා කියනක හරිම ලේසි පහසු වැඩක් නෙමෙයි. මොකද ඒ රුකාන්ත ගුණතිල මහත්මයාගේ ඒ හඬ, ඒ ශෛලිය, ඒ හැඟුම් තව හඬකින් ඉදිරිපත් කරනවා කියන්නේ ලේසි නැහැ. විශේෂයෙන් මේ වගේ තරගයකදී ඒක ලොකු අභියෝගයක්. ඉතින් මම හිතනවා ඔබ ඒ අභියෝගයට හොඳින් මුහුණ දුන්නා කියලා. මම හිතනවා ඔබට ඉදිරියට යන්න වාසනාව ලැබෙයි කියලා. අපි බලමු අනිත් මිනිස් මණ්ඩලයේ මගේ මිත්‍රයින්ගේ මොන වගේ තීරණයක් ලැබෙයිද කියලා. ඉතින් ඉදිරියට යන්න මම සුභ ප්‍රාර්ථනා කරනවා. ඕල් ද වෙරි බෙස්ට්. වැඩසටහන අවසානයේ හොඳ අවසානයක් ගත්ත කියලා තමයි මට හිතුනේ. හොඳට ගීතේ ගායනා කරා. කොහමද? හිතනවා හොඳට ගායනා කරා කියලා. ඔව්, අපි දැක්කා. හොඳට වේදිකාවේ එහාට මෙහාට ගිහිල්ලා හොඳට ගීතේ ගායනා කරා. ඉතින් රුකාන්ත ගුණතිලක මහත්මයා අනුකරණය කිරීමක් කරාද කියලා හිතනවා මට. අගර ආදරය කරන ඉන්න වෙනද නේද? ඒ නිසා පොඩි කාලෙන් එතුමාට මම ගොඩක් ආදරය කරනවා, ආස කරනවා. සමහරට මේ හැකියාව මට ලැබෙන්න එතුමාව අනුකරණය කිරීමක් යම්තරම් දුරට ඇති වෙන්නේ නැති කියලා හිතනවා. ඉතින් ඔයාගේ කටහඬට ආදරය කරන ආදරණීය ප්‍රේක්ෂකයන්ගෙන් ඔන්න දැන් මනාප ලබා ගන්න අවස්ථාව. මට මුලින්ම කියන්න ඕන මේ මම තුන්වෙනි වටෙන් හතරවෙනි වටේට එන්න මට SMS දීලා, YouTube views දීලා උදව් කරපු මගේ යාළුවන්ට හිතමුතුරන්ට හැමෝටම උදව් කරන මේ ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ඉතින් ආයෙත් මම ඒගොල්ලන්ගෙන් ඉල්ලනවා ඊළඟ වටේට යන්න මේ මගේ ගීතය අහලා ඔයගොල්ලෝ සතුටු වුණා නම් ඊළඟ වටේට යන්න මට SMS YouTube views ලබා දෙන්න කියලා මම ඉල්ලා සිටිනවා. මගේ අංකය VUN.281 VUN.281 යොදලා 977.19 වෝඩෆෝන් හරහා දොහා කටාරවල ජීවත් වෙන ඔබට මනාප පළ කරන්න පුළුවන්. වගේම ලංකාවේ සුජිත්ගේ අංකය සඳහන් කරලා 77.100 ඕනෑම දුරකථන ජාලයක් ඔස්සේ මනාප ලබා දෙන්න පුළුවන්. ඉතින් සුජිත් ඔයාටත් අපි සුභ පැතුම් ගෙනේනවා.
මේ තරගකරුවන් පස්සනා තමයි අද දවසේ ගීත ගායනා කරේ. ඉතින් ඔබත් රස විඳින්න ඇති. මම නැවත සැරයක් මතක් කරනවා මේ තරගකරුවන් පස්සනාට SMS මනාප එවන්න වෝඩෆෝන් හරහානම් මේ තරගකරුවාගේ අංකය සඳහන් කරලා 977-19 SMS එවන්න. ඒ වගේම ලංකාවේ ජීවත් වෙන ඔබට පුළුවන් තරගකරුවාගේ අංකය සඳහන් කරලා 77% හැකිතාක් මනාප ලබා දෙන්න. එහෙනම් අපි සුළු විරාමයක් අරගෙන නැවතත් ඔබත් සමග එකතු වෙමු. නොනිවන්න මිතුරේ පානේ ඡායා කිසිදා මේ අතලේ ඉපදී නොවේ නවාතෙන් පලේ මිනිසා රංගයි රංගනේ සිත සිත ඔබ ගැන දින දින ලක් වෙමි වෙන මා කරමි කුමක් මේ වෙනකොට තරගකරුවන් පස්සෙදිකු මේ වේදිකාවේ ගීත ගායනා කරලා අවසන්. ඉතින් ඔබට තමයි දැන් අවස්ථාව තියෙන්නේ අපේ තරගකරුවන්ට SMS මනාප ලබා දෙන්න. ඒ වගේම මෙතෙක් වෙලා අපිත් සමග රැඳී සිටි Facebook සජීවී විකාශය ඔස්සේ වගේම YouTube නාලිකාව ඔස්සේ එකතු වෙලා ඉන්න ඔබ සියලු දෙනාටමත් රැඳී සිටපු ඔබ සියලු දෙනාටත් බොහෝම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපේ අනුග්‍රහක බවතුන්ටත් මේ වෙලාවේදී අපි ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම සංගීතයේ සපයපු මේ සංගීත කණ්ඩායමටත් මා මේ මොහොතේදී ස්තුතිවන්ත වෙනවා. වගේම විනිශ්චය මණ්ඩලයටත් ස්තුතිවන්ත වෙනවා මේ මොහොතේදී. ඉතින් එහෙනම් ඔබට අවස්ථාව තියෙනවා අද සිට ලබන සතිය දක්වා මේ තරගකරුවන්ට SMS මනාප ලබා දෙන්න. ලබන සතියෙත් අපි මේ විදිහටම තවත් තරගකරුවන් 5 දෙනෙකු සමගින් එකතු වෙන්න සූදානම් මේ වේදිකාවේදී. මේ දොහකට සිට ගෙනෙන පළමු රියැලිටි අත්දැකීම Voice Unlimited. Unlimited. Noise at the voice kakuenna.